එතකොට පුතේ අපි ගිය සතියේ මේකට සම්පූර්ණයෙන් මේ chart එක ඉවර කරගත්තා. මම හිතනවා මේ සතිය වෙනකොට මේ chart එක ගැන සම්පූර්ණ හොඳ විදිහක් මතකයක් ඔයාලා සතු ඇති කියලා. අපි බලනවා ප්‍රධාන විදියට දෙක අපි වර්ග කරනවා ස්ථිර පටක සහ විභාජක පටක කියලා. ස්ථිර පටක සහ විභාජක පටක කියලා. වෙන් කරන නිර්ණායකය තමයි පුතේ විභාජනයේ වීමේ හැකියාව සෛල විභාජනයේ වීමේ හැකියාව පදනම් කරගෙන තමයි අපි මේක ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්නේ. එහෙනම් ඔයාලා මේ තහපු chart එක ගාව මේ නිර්ණායකයේ pencil ලියා ගන්න කියලාත් මම ගිය සතියේ කිව්වා. මොකද paper එකේ අද දවසෙත් මම paper එකක් සාකච්ඡා කළා. ඒකෙදිත් අහපු ප්‍රශ්නවලදී තිබුණා මේ පහුගිය සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයක් කතා කළේ. ඒක තුලත් පුතේ මේ chart එකකින් සම්පූර්ණ ප්‍රශ්නයක් අහලා තිබුණා. ඒක බොහෝමයක් අවුරුදු මේ මේකෙන් ප්‍රශ්නයක් අහන නිර්ණායකේ තමයි විභාජනයේදී මේ හැකියාව නැවත ස්ථිර පටක වර්ග කරනවා දෙකකට. සරල ස්ථිර පටකය සංකීර්ණ ස්ථිර පටකය. සරල ස්ථිර පටකය සංකීර්ණ ස්ථිර පටකය මේක වෙන් කරන්න හේතුව නැත්නම් නිර්ණායකය දන්නේ නැත්නම් ලියා ගන්න ඕනි. මේක මේ විදිහට බෙදන්න බලපාන හේතුවට තමයි නිර්ණායකය කියලා කියන්නේ. සෛල වල ස්වභාවය. සෛල වල ස්වභාවය කියන කාරණිය අනුව තමයි අපි ඔබ දෙකට වෙන් කරන්නේ. සෛල වල ස්වභාවය සෛලවල ස්වභාවය අනුව තමයි මේම කාණ්ඩ දෙකකට වෙන් කරන්නේ. පුතේ සෛලවල ස්වභාවය ගත්තාම ඒ කියන්නේ මොකක්ද කියලා අහුවොත් සරල ස්ථිර පටකයේ එකම වර්ගයේ සෛලවලින් තමයි සැදුම්ලත් තියෙන්නේ. එකම වර්ගයේ සෛලවලින් සැදුම්ලත් වෙනවා සංකීර්ණ ස්ථිර පටකයේ ගත්තාම සෛල වර්ග ගණනාවකින් සෛල වර්ග ගණනාවකින් මේ පටකයේ සැදුම්ලත් හරි. දැන් අපි එනවා මේ සරල ස්ථිර පටක. බෙදනවා තුනක. බෙදනවා තුනක. එකක් මෘදුස්තර. මෘදුස්තර. අනිත් එක ස්ථූල කෝණාස්තර. ස්ථූල කෝණාස්තර. ආයේ ඩුඩස්තර. මේම වර්ග තුනකට වෙන් කරනවා. මේක වෙන වෙන් කරන්න දන්නවා. හැබැයි වෙන් කරන්න හේතුව වෙන් කරන්න බලපාන හේතුව තමයි මුතේ මේ සෛල බිත්තියේ හැඩය සෛල බිත්තියේ හැඩය හා සෛලවල පිහිටීම සෛල බිත්තියේ හැඩය හා සෛලවල පිහිටීම පදනම් කරගෙන තමයි බෙදන් සෛල බිත්තිය කොහමද සෛල බිත්තියේ පිහිටීම කොහමද සෛලවල පිහිටීම කොහමද කියන කාරණේ අනුව නැවත අපි වර්ග තුනකට බෙදා වෙන්න මේවා ගැන අපි එකින් එක ගැන පොඩි ක්‍රියාකාරකම්කුත් කළා සංසන්දනාත්මක මේ මේ වගේ වගුවක් අපි හදාගත්තා මෙහෙම වගුවක් මතක ඇති ඔයාලට කරපු නැති අය කලන්න මුදුස්තර පටකය ස්තුල කෝණාස්තර පටකය දුරස්තර පටකය කියලා වගුවක් ගහගෙන අදාළ රූප ස්ථාන මෙහෙම අවස්ථා තුනේ පටක තුන ඇඳලා මේවායේ ලක්ෂණ පීඩන ස්ථානය මේකේ කාර්ය සංසන්දනාත්මකව අපි ලස්සන ඉගෙන ගත්ත පුතේ මම හිතනවායි මතකයේ විදිහට ඇති කියලා අපි එන සංකීර්ණ ස්ථිර පටකය සංකීර්ණ ස්ථිර පටකය අපි කිව්වා සෛල වර්ග ගණනාවකින් හැදෙන්නේ සෛල වර්ග ගණනාවකින් සෛල වර්ග හතරක් විතර එකතු වෙනවා සෛල වර්ග හතරක් විතර ප්‍රමාණයක් එකතු වෙනවා මේ සංකීර්ණ ස්ථිර පටකය නැවත වර්ග දෙකකට බෙදා වෙන් කරන්න පුළුවන් බෙදන හේතු බෙදන හේතුව නැත්නම් නිර්ණායකයේ ලිව්වේ නැත්නම් ලියා ගන්න ඕනි මේ පටකවල කාර්ය පදනම් කරගෙන මේ පටකවල කාර්ය පදනම් කරගෙන තමයි අපි බෙදන්නේ මෙයා සෛලම පටකය මෙයා ෆ්ලෝයම පටකය මෙයා ෆ්ලෝයම පටකය මෙයා සෛලම් පටකය මෙයා ෆ්ලෝයම පටකය මෙයාගේ කාර්ය ජලය නැත්තම් ජලයේ දියුණු කණ කියලා අපිට කම්පණි වහණේ කර පුතේ
සංකීර්ණ ස්ථිර පරිච්ඡේදය මේ මෙයාගේ පොදුවේ කාර්යය ඇහුවොත් මෙයාගේ පොදුවේ කාර්යය වෙන වෙනම ඇහුවොත් මෙයා ජලය ජලයේදී වූ කණිජ ලබන මෙයාගේ කාර්යය ඇහුවොත් ආහාර පරිවාහණය කරන ආහාර පරිවාහණය කරනවා පුතේ මෙන්න මෙයා අපි පොදුවේ සංකීර්ණ මේ දෙකම පොදුවේ කාර්යය තමයි මේ දෙන්නගේ ඉතින් ජලයේ ගෙනියනවා ආහාර ගෙනියනවා ගෙනියන එකනේ කරන්නේ අපි ඕකට කියනවා මෙයාගේ කාර්ය පරිවහන කාර්ය පරිවහන කාර්ය තමයි මෙයාගේ සිදු කරන්නේ එහෙනම් සයිලම් පඩකෙන් ජලයේ කණිජ ලවණ පරිවහණය කරනකොට ක්ලෝයම් පඩකෙන් පුතේ ආහාර පරිවහණය කරනවා ආහාර කියන්නේ ග්ලූකෝස් විදියට පරිවහණය කරන ඔන්න ඔය චාර්ජ් ඊළඟ විභාජක පඩක විභාජක පඩක වලට පිසිද්ද වෙන තමයි ශාකේ ටිකක් උසින්නම වැඩි වෙයි ශාකේ ටිකක් උසින් මහතින් මුල්වල වර්ධනීය මේ ඔක්කොම විභාජක පඩක නිසා තමයි සිදු වෙන්නේ ළමයි තරහ වෙලා අලුත් අවුරුද්දේ හැංගිලා ඉන්නේ සමහර අය රවණෝ මොකෝ ඒ අපි දැන් එහෙම තමයි දැන් අලුත් අවුරුද්දා නේද නේද විදර්ශනී දැන් අලුත් අවුරුද්දක් අපි දැන් ඉස්සර විදියක් නෙවෙයි අපි දැන් හැදිලා ඉන්නේ අපි දැන් වෙනස් වෙන්නට වඩා නේද අපි දැන් ලොක්කෝ හරි මට මේ අද දවසේ එක එක කෙනාගෙන ඔන් කරන්න බෑ මයික් එක මේ මගේ පොඩ්ඩක් උපකරණ කට්ටලිය පොඩි ගැටලු සාගත්තත් ඒකටවත් වෙලා පුතේ මැෂින් එක ලැබෙ වෙලා ඉතින් මේ වෙලාවක් තිබුණා ඉතින් ඒ නිසා පොඩ්ඩක් අවම පහසුකම් යට තමයි අද මේ ක්ලාස් එක කරේ හරි නැත්තම් වෙන්නට එක එක කෙනා පොඩ්ඩක් කතා බහ කරනවා අද වීඩියෝ ටිකක් පේන්නේ ආන්තමි පොඩි ස්ක්‍රීන් එකක තමයි වීඩියෝ ටික පේන්නේ නැත්තම් වෙන්දට සම්පූර්ණ වීඩියෝ ටික ඔන් වෙනවා මැසේජ් ගොඩක් දානවා ප්‍රශ්න මැසේජ් 100කට වැඩි ප්‍රමාණයක් තියෙනවා ඉතින් මම ඔය පේන යන්තම් එකක් දෙකක් තමයි කියවන්න ගියොත් අපිට වෙලාව මදි පාඩම් කරගන්න වෙන්නේ නැහැ හරි මං හිතනවා දැන් දරුවෝ වෙනස් වෙලා අලුත් අවුරුද්දේ හරි විදිහට වැඩ ටික කරයි කියලා. 10 වසර ගැන බයයි කියලා තියෙනවා. බය වෙන්න ඕන තමයි අනිවාර්යෙන්. මොකද වැඩිපුරම ප්‍රමාණයක් අහන්නේ සාමාන්‍ය පෙළ විභාගෙට. 10 වසරේ විශ්ව නිර්දේශය. 160කට වැඩි ප්‍රමාණයක්. හරි. කාලේ තියෙනවා උන්තරම් පාඩම් කරගන්න. මෙන්න බලමු විභාජක. අග්ගස් එදා මං ශාක වෙදින්ට අරගෙන ඇවිල්ලා බෙන්නේ අග්ගස්ත විභාජකය ශාකයේ ගත්තාම ශාකයේ මෙහෙම උසින් වැඩි වෙන මෙන්න අග තියෙන විභාජක පඩක නිසා අපි කියන අග්ගස්ත විභාජකය අග්ගස්ත විභාජකය ඊළඟට පුතේ දින අන්තරස්ත විභාජකය අන්තරස්ත විභාජක තියෙන්නේ තුරුණකුලයේ ශාකවල තමයි බහුලව දක්න ලැබෙන්නේ ඔයාල දන්නවා මේ තුරුණකුලයේ ශාකයක් ගත්තාම මේ පත්‍රයක් හටගන්නේ කඳේ ඉඳන්ම තමයි පත්‍රයක් ඉන්නේ කඳේ ඉඳන්. ඒතකොට මේ පත්‍රයේ මෙන්න මේම නටුව වගේ තියෙනවා කඳට සම්බන්ධ වෙන ස්ථාන අපි පර්ව කියලා කියන්නේ. පර්ව පාදවල විශාල වීම කෙරෙහි පැහැදිලිව බලපාන්නේ අන්තරස්ත විභාජකපත්. එහෙනම් ඒ තැන්වල තියෙන්නේ අන්තරස්ත විභාජක. ඊළඟ තුන්වෙනි එක පාර්ශ්වික විභාජක. පාර්ශ්වික කියන්නේ ප්‍රතිශාකයේ කඳේ මෙහෙම කඳ ගත්තාම මෙහෙම අරටුව වගේ එකක් තියෙනවා අරටුවට පිටින් තමයි අපි කැම්බියම නැත්තම් එලේ කියන කොටස් තියෙන්නේ ආන් ඒ කොටස තමයි වර්ධනය වෙන්නේ ඒ කොටසේ ශාකයේ වික්ක්ෂේත සමාන්තරව මේකේ පාර්ශ්වික විභාජක වෙලා තියෙනවා ඒ වගේම තමයි මුල්වලත් මේවා පිටලා තියෙනවා එහෙනම් විභාජක පඩකේ සෛල විභාජනයේ දෙමින් සෛල ප්‍රමාණය වැඩි කරගෙන ශාකයට වර්ධනයක් වීමට අවස්ථාවක් සැලසෙනවා ඔන්න ඔය කාරණාව ටික සම්පූර්ණයෙන් කතා කරලා ඉවර කරලා
කවුරුහරි එක්කෙනෙක් දාන්න ගිය සතිය අවසන් දීපු මාත්‍රකාව මැසේජ් එකක් මැසේජ් ඉක්මනින් දාන්න පුළුවන් එක්කෙනෙක් දාන්නකො අපි නම් සර් ෆෝන් එක අතින්වත් අල්ලන්නේ නැහැ මේ ගෙදරින් වෙලාවට ඉතින් අපිට මැසේජ් කරන්න බැහැ එච්චර ඉක්මනට නේද හා හා හරි හරි ඇති පුතේ මැසේජ් දැම්මා මම මාත්‍රක වහඳුනා ගත්තා හරි ඔයාලා ඒ කියපු මාතෘකාවට සම්පූර්ණ ඒ ටික ලියලා ඉවර කරලා තියෙන්නේ ඒක ලියන්න තියෙනවා අපිච්චත පටකේ කාර්යය ඒ කියන්නේ සත්ත පටක වලටත් ගිහිල්ලා ශාක පටේ ඉවර කළා මං හිතුවා ශාක පටකේ පමණක් කියලා නමුත් සත්ත පටකියත් ආරම්භ කරලා අපට පුතේ අද දවසේ වෙනකොට මේ පාඩම ඉවර කරගැනීමට හැකියාව ලැබේ මං හිතන විදිහට බෝඩ් එකේ තියෙන එක පුතේ අපි කලින් දවසේ ලියන්න දුන්නයි නිසා දැන් ලියන්න අවශ්‍ය නැහැ හරි එකන අපිච්චත පටකේ කාර්යය දියලා තියෙන්නේ එහෙනම් මං චුට්ටක් ඉක්මනට මතක් කරන්නම් මේ සත්ත පටකේ ගත්තාම සත්ත පටකේ ප්‍රධාන විදියට සත්ව පටකේ ප්‍රධාන විදියට මොනාරි නෝට් එක සම්බන්ධයෙන් අඩුපාඩුවක් තියෙනවද මට මැසේජ් එකක් දාන්න කොහොමද දැන් නෙවෙයි පස්සේ ආ පුතේ එතකොට මතක තියාගන්න අපිච්චත මේ අපි සත්වපටකේ ගත්තාම මේ පාඩමේ ඉන්නේ ටික තමයි කතා කරන්නේ සත්වපටකය ගත්තාම මේක ප්‍රධාන පටක වර්ග හතරක් අපි කතා කරනවා එකක් අපිච්චත පටක කියන්නේ මේ සම අපිච්චත පටක කියන්නේ සම බාහිරින් අපේ දේ ආවක් නෙවෙලා තින් සමටත් අපි කියන්නේ අපිච්චදේ කියලා අභ්‍යන්තර ඉන්ද්‍රියන් ගත්තාම අක්මා වකුගඩු පෙනෑවි අඥාසය මගේ ඉන්ද්‍රියන් ගත්තාම ඒව ආහරණය වෙලා තින්නේ සමමග සම තිනින්න තමයි අපි මේ මම නෙමෙයි මම නම් දැන් වයසයි ඔයාලා ලස්සන්ට සම තියෙන නිසා සමහර අයට දිනනවා දැකුම් කළු සමක් සමහර අයට කළු කියන්න හොනේ දැකුම් කළු සමක් තියෙනවා සමහර අය දිනනවා සුදු සම නේද දැකුම් සුදු නේද සුදු සමක් තියෙන සමහර අය දිනනවා ඔය දෙකටම අතරමැදි සම තලෙලු කියලා අපි කියනවා සුදුත් නැහැ කළුත් නැහැ බිම්සර කියනවා හරියට මං වගේ කියලා මං කියන්නේ එයා ඈ මම නෙමෙයි ඈ හරි සර් වයසයි එතකොට පුතේ මතක තියාගන්න සම මගින් අපේ දේහයට දේහ ආවරණය කරන නැත්තම් ඔය සම නැති වුණා නම් අපේ ඇඟේ හරියට නිකන් බූ අල්ලෙක් වගේ මිනිසෙක් ඉන්නේ නේද සම නැති වුණා නම් නහර වලට ගෙලිය බඩ වලට ගෙලිය නේද මාර්ගයේස් එක එහෙනම් ආයු කාලයත් අපි ඉක්මනින් සුදීවි ආසාදේම දේහගත වෙලා අපේ මේ සම මගේ හරි අපූර්ව කාර්යයක් කරන මොකද මුළු දේහය ඉතාම හොඳින් පුතේ ආරක්ෂා කිරීමේ කාර්යභාරය කරන්නේ ආරක්ෂා කිරීමේ කාර්යභාරය මේ සම මගේ සිදු කරන ඔන්න අපිච්චල වර්ගය ගැන අපි ලියලා කාර්යයන් නියම ලියලා අපි ඉවර කරගත්. ඊළඟට පුතේ අපිට තියෙනවා මේකේ කතා කරන්න සම්බන්ධක පටක සම්බන්ධක පටක උදාහරණයක් විදිහට තියෙන රුධිර පටකය ඊළඟට පුතේ තියෙනවා පේශි පටකය තියෙනවා කතා කරන්න ආයි තියෙනවා ස්නායු පටක ඔන්න මේ පටක වර්ග හතර කතා කරන්න තියෙනවා සත් පටකයද අපි මේක සම්පූර්ණ ඉවර කරන්න තියෙන්නේ අද දවසේ පොදේ මාතෘකාව ලියන සම්බන්ධක පද සම්බන්ධක පද थोड़ा होमवर्क कर पाए पेन
අදාල තවන්ගේ කොලි පෙන්වන්න කොවන් හෝම්වර්ක් එක කරපුවා පොඩ්ඩක් ඒ කොලි පොඩ උස්සලා පෙන්වන්න विश्मि हरी लसन रूपये रविंदी हाई रविंदी सितारा लसन रूपये उन्होंने वीडियो ऑफ कर सेतुमी लसन इमाशी हरी අද ජොයින් වුණේ අයත් ඉන්නවලු ඒ අය දැන් ඒ අය ගැලුවක් නැහැ සමහර අය කරන්න ඉන්දියලු කරන්න බැරි වුණාලු හරි අමන් නිදහසට කාරණා වැඩක් නැහැ නේද දින වැඩ ටික හරියට කරනවා විනා නිදහසට කාරණා නම් අපිට කාවිවත් අවශ්‍ය වෙන්නේ නැහැ මොකද අපිට පොඩි කෙටි කාලයක් තමයි තියෙන්නේ අපි පොඩි වෙලාවක් වැඩ කරන්නේ අතර कैमरा लंक हिमाश पटक रूपे पेन का संबंधक पटक लक्षण संबंधक पटकव लक्षण संबंधक पटकव लक्षण संबंधक पटक लक्षण अंक संबंधक पटक लक्षण अंक शैलवर्ग शैलवर्ग तंतुवली शैलवर्ग तंतुलीन समन्वित शैलवर्ग तंतुलीन समन्वित
සෛල වර්ග කීපයක ඉන්නා තන්තු වලින් සමන්විත වේ අංක 2 මෙම සෛල හා තන්තු මෙම සෛල හා තන්තු මෙම සෛල හා තන්තු විශාල පෝරකයක් තුළ ගිලී පවතී විශාල පෝරකයක් තුළ ගිලී පවතී විශාල පෝරකයක් තුළ ගිලී පවතී පොතේ ওই විශාල පෝරකයක් තුළ ගිලී පවතිනවා කියලා කියන්නේ සෛල අඳු උදාහරණයක් විදිහට දැන් අපි සම්බන්ධක පටකයේ හොඳ උදාහරණයක් තමයි රුධිර පටකය ගත්තාම රුධිරයේ හරියට තරලයක් විදිහට තමයි තියෙන්නේ මේක අපි බීකරේ කරගත්තොත් රුධිර සම්පයයක් අපිට රතු පැහැයෙන් දිස්සෙනවා හැබැයි රුධිරේ රතු පාට නැහැ අපිට රතු පැහැයෙන් දිස්සෙනවා හැබැයි රතු පාට නැහැ පොතේ මේ රුධිරයේ සාමාන්‍යයෙන් හරියට ගත්තොත් ඔය රතු පාට වෙලා තියෙන හිමොග්ලොබින් නිසා තමයි රතු පාට වෙලා තියෙන්නේ මේක නැත්තම් ඔය කඩේ තියෙන කහ පාට නාරන්තින් දොඩන් නාරන් ඒවයි ඒ පාටයි ලා ඒවයි ඉස්සේ පාට ලා කහ පෑයක් තමයි තියෙන්නේ ඒ මේක තුල මතක තියාගන්න ඕනි මේක තුල තමයි පුතේ රුධිර සෛල රතුද සෛල සිදුවේ කියලා මම හිතුවා. ඒක පෝරකය කියන්නේ මේ ප්ලාස්ම කොටසට. මේක තුල වැඩිපුර අන්තර්ගත වෙන්නේ ජලය. එහෙනම් සම්බන්ධක පටකයේ ගත්තාම මේ පෝරකයක් තුල තමයි සෛල ගිලී පවතින්නේ. අංක 3. අංක 3. බොහෝ සම්බන්ධක පටක වලට බොහෝ සම්බන්ධක පටක වලට බොහෝ සම්බන්ධක පටක වලට බොහෝ සම්බන්ධක පටක වලට ස්නායි සැපයුමක් හා ස්නායි සැපයුමක් හා ස්නායි සැපයුමක් හා රුධිර සැපයුමක් පවතී ස්නායි සැපයුමක් හා රුධිර සැපයුමක් පවතී උදාහරණ දක්වයි උදාහරණ රුධිර පටකය තව උදාහරණයක් දෙන්න අස්ති පටකය අස්ති පටකය රුධිර පටකය අස්ති පටකය අනුමාත්‍රකාවක් ලියන්න අනුමාත්‍රකාව රුධිර පටකී කෘත්‍ය රුධිර පටකී කෘත්‍ය කෘත්‍ය කියන්නේ කාර්යයට
රුධිර පටකේ කෘත්‍ය නැත්තම් කාර්ය पुते अभी रुद्र पट के कृत्य कार्य कार्य गता मे अभी देहे तीन विविध पटक अवयव अतर हुन संबंधता संबंधक पटक अभी रुद्र पटक अभी कहना अस्थि पटक मे वे अवस्था गता अभी मे पटक अवयव अत्र संबंधी कन्यापात्म करना विविध पटक अवयवातर विविध पटक अवयवातर विविध पटक अवयवातर विविध पटक अवयवातर संबंधता पवत्वा गणीम සම්බන්ධතාව පවත්වා ගැනීම හා සන්ධාරණයේ සැපීම හා සන්ධාරණයේ සැපීම හා සන්ධාරණයේ සැපීම හා සන්ධාරණයේ සැපීම පුතේ මේ ආයතන බලන්න කාර්ය दे विविध फटक अवयवातर फटक अवयवातर संबंधता पौत्वागणी महा संबंधता पौत्वागणी महा संधारणीय मातृकावलियान रुधिर पटके रुधिर पटके හරි පොතේ මේ මාතෘකාව දාන්න රුධිර පටකය රුධිර පටකය හරි චුට්ටක් හොඳට අහගන්න මේ ගිතාම් සාරල අවස්ථාවක් සම්බන්ධක පටකයක් විදියට කියන මේ රුධිර පටකය රුධිර පටකය ප්‍රධාන විදියට අපි කාණ්ඩ දෙකකට බෙදනවා පොතේ රුධිරය මේ පූර්ණකය කියලා ගන්න මේ රුධිරයේ ද්‍රව කොටස නැත්තම් අපි මේකට කියනවා රුධිර ප්ලාස්මේ කියලා ප්ලාස්මේ ඕනි නම් මේක කඩුවෙට කොලේක ගා ගන්න පුළුවන් චාට් ඈ අපි මේ පැත්තේ ගන්නවා ඝන කොටස ඝන කොටස ඒකට අපි කියන්නේ රුධිර සයිඩ් රුධිර සයිඩ් ඔන්න ඔය විදිහට පුතේ ද්‍රව කොටස සහ ඝන කොටස කියලා රුධිරේ ප්‍රධාන කාණ්ඩ දෙකකට අපි බෙදා වෙන් කර ගන්න ප්‍රධාන කාණ්ඩ දෙකකට අපි බෙදා වෙන් කර ගන්න. ද්‍රව කොටස ඝන කොටස කිය. रुधिर पट्टिका
රොදිර පට්ටිකාති මේ රතු රුධිර සයිද නැවත අපි දේහවල වර්ග කරන්නේ නැහැ ඊළඟට පට්ටිකාති වර්ග කරන්නේත් නැහැ හැබැයි මේ සුදු රුධිර සයිද නැවත වර්ග වර්ග කරන්න බලපාන හේතුව තමයි පුතේ අපි රුධිර සුදු රුධිර සයිදයක් මෙහෙම ගත්තාම පැහැදිලිව අපිට එයාගේ න්‍යෂ්ටියක් මෙහෙම දකින්න ලැබෙනවා එයාගේ මෙහෙම පැහැදිලි න්‍යෂ්ටියක් දකින්න ලැබෙනවා නැස්තියට අමතරව සමහර සුදුරුදුර සයිල තියෙනවා මෙහෙම සිදුරු වගේ ව්‍යුහයක් දක්නු ලැබෙනවා අපි මේ සිදුරු වලට කියන්නේ කණිකා කියලා කණිකා කණිකා තියෙන සුදුරුදුර සයිල අපි නම් කරනවා පුතේ කණිකා සහිත කියලා කණිකා සහිත සුදුරුදුර සයිල අපි වර්ග කරනවා ඒ වගේම සමහර ඒවා තියෙනවා අපිට කණිකා දක්ින්න ලැබෙන්නේ නැහැ නැස්තිය විතරයි ඒවට අපි කියන්නේ කණිකා රහිත කියලා කණිකා රහිත කියලා අපි කියන කණිකා සහිත සුදුරුදුර සයිල තියෙනවා ඒ වගේම කණිකා රහිත සුදුරුදුර සයිල තියෙනවා මේ කණිකා සහිත සුදුරුදුර සයිල ගත්තාම පුතේ නැවත वर्ग तुनक बेदा व्यंकरोपिल නියුට්‍රොෆිල යසොනොෆිලසා බේසොෆිල කියන ප්‍රධාන සුදුරුද සයිල කියන්නේ කණිකා තියෙන ඒවා වර්ග තුනක් අපි මෙහෙම හඳුනා ගන්න. වර්ග තුනක් අපි හඳුනා ගන්න. කණිකා රහිත කියන්නේ සිදුරු නැහැ. වර්ග දෙකයි. එකක් වසාසයි. වසාසයි. අනිත් එක මොනොසයි. වසා සයිඩ් අනිත් එක මොනසයි ඕම් මුචරේ චාට් එකේ තියෙන විනාඩි දෙකක් දෙන්න තංගල් ඉක්මන් කරලා චාට් එක දාගන්න කටුවර පොලිප් වගේ ඔතනින් ඕනේ හරි පුතේ මේ අපි මේ ද්‍රව කොටස නැත්තම් රුධිර ප්ලාස්මේ ගත්තත් රුධිර ප්ලාස්මේ ගත්තත් අපිට වර්ග කරන්න පුළුවන් රුධිර ප්ලාස්මේ අන්තර්ගත දේවල් අනුව අපි ඒක වෙන දවස් ඉස්සරහදි කතා කරනවා පුතේ සම්පූර්ණ මේ රුධිරය ගැන ඒ දවසට ද්‍රව ප්ලාස්මේ ගැන කතා කරමු දැන්ට අපි මේ කොටස මතක තියාගමු චාට් එකේ හරි जलेनवाषक
අයන වර්ග තියෙනවා පුතේ ජලය පෝෂක අයන වර්ග තව අපද්‍රව්‍ය තියෙනවානේ අපි කියනවා නයිට්‍රජනීය අපද්‍රව්‍ය නයිට්‍රජනීය අපද්‍රව්‍ය ඒ වගේම වායු වර්ග මේ වගේ ගොඩක් දේවල් මේක තුළ අන්තර්ගත වෙනවා ප්ලාස්ම ඒවට උදාහරණ ඒවා අපි ඉස්සරහදී කතා කරමු හරි දැන් මේ මාතෘකාව දාන්න රුධිර පටකය හරි ඉෂ්ඨමක් යක් දාන පාට බැන කිලිය රුධිර පටකයේ පූරකය රුධිර පටකයේ පූරකය රුධිර පටකයේ පූරකය මෙතන මේ කණිකා සහිත කියන එකේ අහලා තියෙනවා කණිකා සහිත නේද පළවෙනි එක නියුට්‍රොෆිල නියුට්‍රොෆිල දෙවෙනි එක යසොනොෆිල යසොනොෆිල තුන්වෙනි එක බේසොෆිල බේසොෆිල කණිකා රහිත කියන්නේ සිඳුරු නැතික වසා සහිතයි මොනොසයිට අවස්ථාවේ වසා සහිත මොනොසයිට न्यूट्रोफिल හරි රුධිර පට කියලා දෙපොතේ ලියන්නේ යටතේ පාඩ පැන කිලියම මේ පෝරකය වරණස දාන රුධිර ප්ලාස්මය කියලා වරණස දාන රුධිර ප්ලාස්මය පරණ මාල ශ්‍රාවයේ වන්නේ ශ්‍රාවයේ වන්නේ රුධිර සෛල මගින් නොවීම රුධිර සෛල මගින් නොවීම රුධිර සෛල මගින් නොවීම විශේෂත්වයේ විශේෂත්වයේ හරි ඊළඟ කොටේ අනුමාත්‍රකවත් රුධිර පටකයේ ලක්ෂණ රුධිර පටකයේ ලක්ෂණ රුධිර පටකයේ ලක්ෂණ අංක 1 රුධිර පටකය පළවෙනි කාරණේ පුතේ රුධිර පටකය රුධිර ප්ලාස්මය හා රුධිර පටකය රුධිර ප්ලාස්මය හා රුධිර ප්ලාස්මය හා පළවෙනි කාරණය රුධිර පටකයේ රුධිර ප්ලාස්මය හා දේහාණු වලින් සමන්විත වේ
දේහානුවලින් සමන්විත වේ. දේහානුවලින් සමන්විත වේ. ඊළඟ දෙවනි අංක දෙක. රතු කමා සුදු කමා පට්ටිකා රතු සුදු කමා පට්ටිකා රුධිර ප්ලාස්මේ තුල රුධිර ප්ලාස්මේ තුල ගිලී පවතී පොතේ අංක 3 රුධිර පටකයේ සෑම විටම රුධිර පටකයේ සෑම විටම රුධිර පටකයේ සෑම විටම තන්තු දක්නට නොලැබෙන අතර තන්තු දක්නට නොලැබෙන අතර රුධිරේ කැටි ගැස්ීමේදී තන්තු ඇතිවේ. රුධිරේ කැටි ගැස්ීමේදී තන්තු ඇතිවේ. ආයි බලන්න තුන්වෙනි කාණ්ඩයේ රුධිර පටකයේ තුල සෑම විටම තන්තු දක්නට නොලැබෙන අතර තන්තු දක්නට නොලැබෙන අතර රුධිරේ කැටි ගැස්ීමේදී තන්තු ඇතිවේ. අපි හිතමු අපේ මේ දෙන්න අතක් මම චිත්‍ර නම් දන්නේ නැහැ අතක් තියෙන අතක් තුවාල වෙනවා මෙතන කැපෙනවා අතක් කැපුණාට පස්සේ රුධිර වහනේ වීමක් මේ වෙලාවේ පුතේ මෙතෙන්ට ඒකරාශී වෙනවා මෙතෙන්ට අතිවිශාල ප්‍රමාණයක් ඒකරාශී වෙනවා රුධිර පට්ටිකා අතිවිශාල ප්‍රමාණයක් මෙතෙන්දි ඒක රාශී වෙනවා මේ රුධිර පට්ටිකාවල තියෙනවා ද්‍රව්‍ය ඒකට අපි කියනවා ත්‍රොම්බොප්ලාස්ටින් කියලා මේ කියන පට්ටිකා තුල තියෙන ත්‍රොම්බොප්ලාස්ටින් කියන ද්‍රව්‍ය ඒ ද්‍රව්‍ය මෙතෙන්ට උදාහරණයි ඒ ද්‍රව්‍ය මෙතෙන්ට උදාහරණයි. එතකොට පුතේ මෙතන රුධිරේ මඟින් එහෙම දැලක් හදනවා. මෙහෙම දැලක් හදනවා. රුධිරේ මඟ. මෙහෙම දැලක් හදනවා. එතකොට තමයි රුධිරේ වහනේ වීම නතර වෙන්නේ. ඕකට අපි කියනවා රුධිර කැටි ගැහෙනවා කියලා. එහෙනම් මේ රුධිරේ හැම විටම තන්තු නැහැ. හැබැයි කැටි ගැහෙනකොට මේ තන්තු මගින් තමයි මේ දැල හැදෙන්නේ. ඒ මගින් පුතේ රුධිර වහනය අවම වීම වෙනවා. සමහර වෙලාවට සමහර අයද විවිධ රෝගාබාධ නිසා ඔය රුධිරේ කැටි ගැසීම ඒ වගේම විටමින් වර්ගයම වුණාම රුධිරේ කැටි ගැසීමම අඩු වෙන තමා වෙන්නේ. ඒ අයට වෙනම අමතර වේ විටමින් එහෙම ලබා දීම කල යුතු වෙනවා. මේක වෛද්‍ය විද්‍යාවට බාරයි. හරි ඊළඟට දාන්න පුතේ මාතෘකාව රුධිර පටකේ කෘත්‍ය රුධිර පටකේ කෘත්‍ය කෘත්‍ය කියන්නේ කාර්ය කෘත්‍ය කියන්නේ කාර්ය
අංකයක අංකයක ද්‍රව්‍ය පරිවහණය කිරීම ද්‍රව්‍ය පරිවහණය කිරීම ද්‍රව්‍ය පරිවහණය කිරීම ද්‍රව්‍ය පරිවහණය පුතේ රුධිරයේ ඔස්සේ ඔය තියෙන විවිධ ද්‍රව්‍ය එහෙටයි මෙහෙටයි අරගෙන යනවා උදාහරණයක් විදිහට ගත්තොත් මම කීපයක් කියන උදාහරණ ගොඩාක් ගන්න පුළුවන් අපි උෂ්ම ගන්නකොට වාතය තමයි පෙනහැලි තප්පා ඇතුළු වෙන්නේ පෙනහැලි වල තියෙනවා ගර්ථ පෙනහැලි වල තියෙනවා ගර්ථ ඔය ගර්ථ මගින් අපි ලබා ගන්න වාතයේ තියෙන ඔක්සිජන් ටික උරා ගන්නවා නැත්නම් අවශෝෂණය වෙනවා ගර්ථ මගින් අවශෝෂණය වෙච්ච ගමන් ගර්ථ මගින් රුධිරයේ අවශෝෂණය වෙච්ච ගමන් රුධිරයට තමයි උරා ගන්න රුධිරයේ ඔස්සේ තමයි අපේ ඇඟේ තියෙන හැම සෛලයක් සෛලයක් කරාම හැම සෛලයක් සෛලයක් කරාම රුධිරේ ගමන් කරන මේ ඔක්සිජන් ගමන් කරන ඒ විදිහට පොදු දේහේ පුරා රුධිරේ පරිවහනය කරන තව වෙනවා ජීව ක්‍රියාවල නිසා නිෂ්පාදනය කරන බහිෂ්භාවී ද්‍රව්‍ය කාබන් ඩයොක්සයිඩ් වගේ ඒවා මුත්‍ර මේවා බහිෂ්භාවී ඉන්ද්‍රියන් දක්වා ගෙන ගන්න රුධිරේ ඔස්සේ එනම් පරිවහන කාර්යය හරිය අපුරට රුධිරය මගින් කෙරෙන අංක එක දම ද්‍රව්‍ය පරිවහනේ ඒක ඉස්සරහ පොඩි ඉරිකැලක් ගහලා ලියන්න ශ්වසන වායු කම පෝෂණ ද්‍රව්‍ය පෝෂණ ද්‍රව්‍ය පෝෂණ ද්‍රව්‍ය බහිස්රාවී ද්‍රව්‍ය හා හෝමෝන බහිස්රාවී ද්‍රව්‍ය හා හෝමෝන බහිස්රාවී ද්‍රව්‍ය හා හෝමෝන අදාළ අවයව කරා පරිවහනය කරන අදාළ අවයව කරා පරිවහනය කරයි හරි තව චුට්ටයි දෙන්නේ පුතේ අංක දෙක ආරක්ෂා ඒ අරද පොඩි කැලක් ගාලි සෑම් යන රුධිරපට කියන්නේ සුදු රුධිරාණු මගින් රුධිරපට කියන්නේ සුදු රුධිරාණු මගින් සුදු රුධිරාණු මගින් බැක්ටීරියා වෙන විෂ බීජ විනාශ කිරීම බැක්ටීරියා වැනි විෂ බීජ විනාශ කිරීම බැක්ටීරියා වැනි විෂ බීජ විනාශ කිරීම බැක්ටීරියා වැනි විෂ බීජ විනාශ කිරීම සිදු කරයි බැක්ටීරියා වැනි විෂ බීජ විනාශ කිරීම සිදු කරයි තව එකක් කියන්න පුතේ සමස්ථිතිය පවත්වා ගැනීම ඒකයි කියන්නලු දෙවනි කාර්යය ආරක්ෂාව කියන එක රුධිරපට කියති සුදු රුධිරාණු මගින් බැක්ටීරියා වැනි විෂ බීජ විනාශ කිරීම සිදු කරයි බැක්ටීරියා වැනි විෂ බීජ
විනාශ කිරීම සිදු කරයි බැක්ටීරියාවෙන් විස බීජ විනාශ කිරීම සිදු කරයි තුන්වෙනි කාරණය සමස්ථිතිය පවත්වා ගැනීම සමස්ථිතිය පවත්වා ගැනීම සමස්ථිතිය පවත්වා ගැනීම සමස්ථිතිය පවත්වා ගැනීම පුතේ එතන වරහන් අස්සේ කියන පාඩපෑණික කිව්ව සමස්ථිතිය පවත්වා ගන්නවා කියන එක යටතේ සමස්ථිතිය පවත්වා ගන්නවා කියන තැන එතන වරහන් අස්සේ කියන්නේ ඉස්සරහම පාඩපෑණකින් හරි ජීවියෙකුගේ දේහය තුළ ජීවියෙකුගේ දේහය තුළ नियत अभ्यंतर परिसरया नियत अभ्यंतर परिसरया नियत अभ्यंतर परिसरया पवत्वा गनी नियत अभ्यंतर परिसरया पवत्वा गनी ओय नियत अभ्यंतर परिसरया कियानी ग्लूकोस प्रमाणी नियत मट्टम तिया गन्नवा ईलंगट अपि गन सीनी मट्टम कियवा උෂ්ණත්වයේ පාලනය කිරීමක් කරනවා ඒ වගේ අවස්ථා සමස්ථිතිය කියලා අපි ඔකට කියනවා හරි දැන් තමයි හෝම්වර්ක් එක ඕනි වෙන්නේ පේජි පඩක ඒතකොට හෝම්වර්ක් එක ඇඳලා නැති අය පුදී ඕකෝ තේමී තාම කේතියෙන් අපිට කරගන්න පුළුවන් අපි එකින් එක මොකද පේසි පටකේ ගැන තමයි ඔය හෝම්වර්ක් එක දීපසතාණි කතා කරන්නේ මම ඔයාලට කිව්වා මෙන්න මේ chart එක ගහගන්න කියලා පේසි පටකය ඒක ප්‍රධාන විද්‍යා පුතේ මානව විද්‍යා තුළ පේසි පටක වර්ග 3යි ප්‍රධාන විද්‍යා පේසි පටක වර්ග 3ක් අන්තර්ගත වෙනවා පළවෙනි එක සිනිදු පේශි පටකය සිනිදු පේශි පටකයේ පුතේ මේ සිනිදු පේශි තියෙන්නේ ආහාර මාර්ග පිටි වගේ ස්ථානම ඒක මම පැහැදිලි කිරීමක් කරලා දෙනවා අනිවාර්යයෙන්ම මේක ප්‍රතියයි අඳින්න ඕනි ඊළඟ පුතේ තියෙනවා කංකාල පේශි තියෙනවා තුන්වෙනි එක හර්ත් පේශි අන්තර්ගත වෙන ඔන්න පේශි පටක වර්ග තුන මේවා පටක ටික මෙතනින් අඳින්න කිව්වා මං කෝ අච්චුපතේ මේක තියෙනවා රූපස්ථාන මේ එකක් එකින් එක වෙනින්ව දාලා 13 මිලි පිටුවේ ඉඳන් ඒ නිසා මේ රූපස්ථාන පුතේ පැහැදිලිව මොකද වෙන්නේ ඇඳලා තිබුණොත් අපිට බෙන් කරලා හඳුනා ගන්නත් පහසුයි මේක අනිවාර්යෙන් අඳින්න මෙයා සංසන්දනාත්මකව යනකොට එක ගොඩේ ඕන තැනක මේක එක ගොඩේ තමා ලියන්නේ හැබැයි අපි දන්නවා මෙයාගේ ලක්ෂණ ගත්තාම අපි මෙතන නේනවා මෙයාගේ ලක්ෂණ මෙහෙම නියනවා එහෙනම් මේ ලක්ෂණ පැහැදිලිව අපිට සංසන්දනය කරන්න පුළුවන් ඒ වගේම කාර්ය ගත්තත් අපි එකින් එක මෙහෙම වෙනම දිනකොට මේ එකින් එක්කනාගේ කාර්යයන් සංසන්දනාත්මකව අපිට ඉගෙන ගන්න පුළුවන් ඒ නිසා කම්මැලි වෙන්නේ නැතුව මේක අඳින්න ඕනේ මේක එහෙනම් ඊළඟ දවසේ අඳුර කියන්න ඕනේ ඒ chart එක අද ඒක මම කතා කරන් ගොඩක් අය ඒක ඇඳලා නැහැ පස් දිනක් හය දිනක් තමයි ඇඳලා තියෙන්නේ එතකොට ස්නායි පාඩ කතා කරපුවා මේක ඉවරයි පාඩම අපිට ලබන සතිය වෙනකොට අලුත් පාඩම් පටන් ගන්න පුළුවන් මම PDF එකක් ඔයාලට දාලා තියෙනවා ඒක print out ගත්ත තුන තිය අය ගන්න පුතේ එතකොට ලබන සතිය මේක කලින් පාඩම ඉවර වෙනවා ඒ ඉවර වෙච්ච ගමන් අදාළ විද්‍යාවේ මූලික සංකල්ප කියලා පොඩි ටියුට් එකක් දීලා තියෙනවා කරුණු කාරණා 30ක් තියෙන ඒක පුතේ පටන් ගන්නවා කරන්න ඒක පටන් ගන්නවා කරන්න දෙවෙනි පාඩමත් එක්ක ටියුට් එක යන්නේ ප්‍රභාස සංස්කෘතියේ දෙවෙනි පාඩම. ප්‍රශ්න කීපයක් නම් තියෙනවා. පුතේ එතකොට අපිට මේ රූප ශ්‍රාණ කොහොමද ගන්න කිව්වාම වැදගත්කමක් තියෙනවා විභාගය සඳහා. ඒකේ කොටස් නම් කරපු රූප අඳින්න ඕනි.
හරි එහෙනම් පුතේ අපි අද දවසේ ක්ලාස් එක ඉවර කරනවා අපි ඊළඟ දවසේ හම්බ වෙමු